ආයිබෝවන් සුබ අලුත් අවුරුද්දක් වේවා හැම දිනටම. 2019 ගෙවිලා 2020ට අපි ආවා. ඇත්ත වශයෙන්ම 2020 අවුරුද්දේ ප්‍රධාන රහමාරුවීම් කීපයක් තියෙනවා. ඒකෙන් ප්‍රධාන තැන දෙන්නේ අපි සෙනසුරු මාරුවට 2020 ජනවාරි 24 මේ සෙනසුරු මාරුවේ යෙදෙනවා. ඉතින් ගොඩක් අයගේ අවධානය යොමු වෙලා තියෙනවා මේ 2020 ග්‍රහචාරයට මොකක් වෙයිද කියලා. ඇත්ත වශයෙන්ම ලග්න 12ටම අපි බලාපොරොත්තු කියන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි බලමු ඔබටම කේන්දරය අතට අරගෙන තම තමන්ගේම කේන්දර අතට අරගෙන බලාගන්න විදිහට මම සඳු නැති හදලා තිනවා. ඉතින් අපි බලමු මේ 2020 ඔබට කොහොමද බලපාන්නේ කියලා. විසයි විස කටක ලග්න හිමියන්ට කොහොමද කියලා අපි බලමු. අත්වාසෙම කටකය කියන්නේ කකුලුව. එතකොට මේ කකුලුවගේ ගතිය තමයි පොඩි උන්ට ගෙලින් යන්න කියලා තමන් මායෝ අරහට යනවා. ඉතින් ඒක නිසා කටක ලග්නය ගැන විස්තර කරන්න ගියොත් ගොඩා වෙලා යන නිසා කටක ලග්නයට 2020 අපි කොහොමද කියලා බලමු. අත්වාසෙම කටක ලග්න හිමියන්ට සේනසුරු ගහ දිග් බලව සසේ යෝගයේ පිහිටනවා. ඉතින් අත්වාසෙම කටක ලග්න හිමියන්ට පෞගේ කාල කරදර බාධා තිබුණා, අසනීප තිබුණා, රෝග පීඩා තිබුණා, ඒවා සුව වෙනවා. ඒ වගේම තමයි කසාද බැඳලා නැති විවාහ වෙන බලාපොරොත්තු ඉන්න අයට මංගල යෝග උදා කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම උත්සාහ කරන්න එවැනි යෝජනාවලට ඉදිරිපත් වෙන්න මේ ඉදිරි වර්ෂ දෙක. ඒ වගේම තමන්ට අලුත් අත්දැකීම් ලැබෙන, අලුත් සහකරුවන් මුණ ගැසෙන, අලුත් මිතුරන් මුණ ගැසෙන කාලයක් බවට පත් වෙන, අලුත් වගකීමක් තමන්ට දරන්නට සිදු වෙයි. විශේෂයෙන්ම කටක ලග්න හිමියන්ට යහපත් කාලයක් උදා වෙනවා. වගේම මුත්‍රා අමාරු, ඒ වගේම ගර්භාෂගත රෝග ස්ත්‍රී අයට ඇතිවන ඉඩ තියෙනවා. නිතරම වතුර පානය කරන්න මේ අවුරුද්දේ උදේ පාන්දරම වතුර බොන්න හිස්බඩ, ඒ වගේම තමයි තෙල් කෑම, ඔය මිරිස් ජාති, ඒ වගේ දේවල් පුළුවන් තරම් අඩු කරන්න. ආමාශයගත රෝගවලට ඉඩ තියෙනවා වයෝවෘද්ධයට. ඒ වගේම ඔය කාඩ් පතක් අපි දැන් පෙන්නනවා, ඒකේ චන්ද්‍රය ඔය තුම්පොලේ හිටියෝ. අනිවාර්යයෙන්ම ඔබ ශාන්තිකරණ පැත්තට යා යුතු වෙනවා. මොකද හේතුව විවාහ වෙලා නම් විවාහ ප්‍රශ්න, අබුදරු ප්‍රශ්න, අඩදබර, මානසික පීඩා ඇති වෙනවා, චිත්ත පීඩා ඇති වෙනවා. ඒ වගේම ආර්ථික පීඩා සහ නඩුවබ කරදරවලට ඔබ පැටලෙන්න ඉඩ තියෙනවා ওই චන්ද්‍රය තුම්පොලේ හිටියොත්. අනිත් සීලුම කටක ලග්න හිමියන්ට ඉතා යහපත් වර්ෂයක් බවට පත් වෙනවා. සෙනසුරු දිග්බල වීම ඔබේ සිතැඟි පරිදි ඔබට අන්‍යයන්ගේ සහයෝගය ලැබෙන කාරණාවක් වෙනවා. විශේෂයෙන් ඉංජිනේරුවන්ට, වෛද්‍යවරුන්ට, කාර්මික අංශයේ නියුතු අයට ඉතාම යහපත් වෙනවා. එවැනි අංශවල ඉගෙන ගන්න දරුවන්ටත් ඉතාම යහපත් කාලයක් බවට පත් වෙනවා.